ආයුබෝවන් කියලා අද තව ආදරෙන් මගේ channel එකට පිළිගන්නා. අද අඟහරුවාදා වීඩියෝ එකේ අපි කතා කරන්නේ සතුට ගැන. ඉතින් අද කතා කරන්නේ හිතේ ඕගලන් දන්නා වීඩියෝ එකේ මාතෘකාවෙන් මේ බොහෝ දෙනාගේ විවාහ ජීවිතවල සතුට නැති කරන්න හේතුවක් වෙලා තියෙන නැන්දම්මා ලේලි ගැටුම් පිළිබඳ. ඉතින් ඒ වගේම ගොඩක් දෙනා මට මේ ආශ්‍රිත ප්‍රශ්න ඉදිරිපත් කළා තියෙනවා. ඒ වගේම මේ පිළිබඳ වීඩියෝ එකක් කරන්න පුළුවන් නම් හොඳයි කියලා ගොඩක් ඇහිලා. ඉතින් ඒක නිසා තමයි මේ වගේ ප්‍රශ්නකට මුහුණ දෙන කෙනෙක්ට ඒකට විසඳුමක් හොයාගන්න වැදගත් වෙන කරුණු ටිකක් එකතු කරලා මේ වීඩියෝ එක හදන්න ඕනේ කියලා මං හිතුවේ. ඉතින් ඒ වගේම තාමත් විවාහ වෙලා නැති ඉදිරියේදී විවාහ වෙන්න බලාපොරොත්තු වෙන කෙනෙක්ට උනත් මේ දේවල් ගොඩක් ප්‍රයෝජනවත් වේවි. කලින් සිටම මේ විදියට හිතලා මේ විදියට ලෑස්ති වෙන්න පුළුවන් නම් ඉදිරියේදී මේ වගේ ප්‍රශ්න ඇති වෙන්නේ නැති වෙන්න කටයුතු කරන්න ඒක ඔයාටත් වැදගත් වේවි. ඉතින් ඔයාලා තහලා ඇති කියමනක් තියෙනවානේ we can choose our friends but we can't choose our family කියලා. ඒ කියන්නේ අපිට අපේ යාළුවන් කවුද කියලා තීරණය කරන්න පුළුවන් වුණාට අපිට අපේ පවුල කවුද කියලා තීරණය කරන්න බෑ. ඒ වගේම ඒක ටිකක් වෙනස් කරන්න පුළුවන් කියලා මට හිතුණා. We can choose our husband but we can't choose his family කියලා. ඒ කියන්නේ අපි විවාහ වෙන්නේ කාත් එක්කද කියන එක අපිට තීරණය කරන්න පුළුවන් වුණාට එයාගේ පවුල අය කවුද කියන එක අපිට තීරණය කරන්න බෑ. ඉතින් එතනදී මේ විවාහ වෙනවත් එකම හස්බන්ඩ් එක පැකේජ් ඩීල් එකක් විදිහට එයාගේ පවුල අයත් මේ බැඳීම අතරට එනවා. ඒ වගේම අපිත් බන්ඩල් ඔෆර් එකක් විදිහට අපේ පවුල අයත් මේ විවාහ ජීවිතයට අරගෙන යනවා. ඉතින් ඔය විදිහට විවාහය කියන්නේ දෙන්නෙක් අතර එකතු වීමක් විතරක් නෙමෙයි මේ පවුල් දෙකක් අතර එකතු වීමක්. ඉතින් එහෙම වෙනකොට මෙතන යම් යම් ප්‍රශ්න ගැටළු ඇති වෙන එක මට හිතෙනනම් හරිම සාමාන්‍ය ඒක හරිම ස්වභාවික දෙයක්. ඉතින් ඒ වගේ අවස්ථාවන් වලදී සැලෙන්නේ නැතුව ඉවසීමෙන් සහ බුද්ධියෙන් කටයුතු කර මේ ප්‍රශ්න විසඳගෙන ඔයගලගේ පවුල් ජීවිතේ මේ හැමොත් එකම උනත් සතුටින් ගත කරන්න ඔයගලන්ට පුළුවන් වේවි. ඉතින් ඒ සඳහා වැදගත් වෙන කරුණු තමයි අපි අද කතා කරන්න හදන්නේ. ඒත් ඒකට යන කලින් ඔයා මගේ channel එකට අලුත් නම් පොඩි හැඳින්වීමක් කරලා ඉන්නම්. මගේ නම සඳුර හෙට්ටිආරච්චි. මම බිරිඳක්, මවක්, මනෝවිද්‍යාව හදාරපු කෙනෙක් සහ සතුට ගවේෂණය කරන කෙනෙක් විදිහට මගේ දැනුම සහ අත්දැකීම් තව බොහෝ දෙනාට වැදගත් වෙන විදිහට බෙදා හදා ගන්න තමයි මේ channel එක කරගෙන යන්නේ. ඉතින් මම සතියකට දවස් බොහෝ විට අඟහරුවාදා දවසක මේ විදිහට සතුට සහ අපේ ජීවිතය ධනාත්මක වෙනස් කරගන්න අවශ්‍ය වෙන කරුණු පිළිබඳ වීඩියෝ එකක් කරනවා. ඒ වගේම සිකුරාදාට කාන්තාවන් සහ මව්වරුන් වෙන බලාපොරොත්තු වෙන අය වෙනුවෙන් තව වීඩියෝ එකක් කරනවා. ඉතින් මේ හැම එකක් එකම රැඳෙන්න තාමත් subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා මතක් කරලා සිටිනවා. අර පොඩි bell icon එකක් click කරොත් මගේ videos miss වෙන්නේ නැතුව බලන්න ඔයගලන්ට පුළුවන් වේවි. හරි දැන් පටන් ගමු කරුණු ටික. ඉතින් මේවා ටිකක් පැහැදිලි කරලා කියන නිසා සමහර වීඩියෝ එක ටිකක් දිග වෙයි. ඒත් මගේ දිහැලෙන්නේ නැතුව අනිවාර්යයෙන්ම අන්තිම වෙනකම් බලන්න කියලා ආවදනා කරනවා. ඕගලන්ට ගොඩක් ප්‍රයෝජනවත් වේවි කියලා මම හිතනවා. පළවෙනි කාරණාව තමයි ස්වාධීන වෙන්න. Be independent. ඉතින් මේ වගේ ප්‍රශ්න වලට මූලික හේතුව තමයි ගොඩක් විට ඒ පවුල් දෙකක් එකට ජීවත් වීමට යාම. ඒ කියන්නේ මේ අලුතෙන් විවාහ වෙච්ච දෙන්නත් ගිහිල්ලා අර දෙමව්පියන් සමගම ජීවත් වීම. ඉතින් ඒ වගේම මෙතනදී මේකට තියෙන හොඳම සහ ප්‍රථම විසඳුම තමයි එහෙම කරන්නේ නැතුව වෙනම පවුලක් විදිහට ජීවත් වෙන්න යාම. ඉතින් මම දන්නවා විවිධ හේතු නිසා ඔයගලන් තිරණය කරන්න පුළුවන් නෑ දෙමව්පියන් එක්ක ජීවත් වෙනවා කියන එක. ඒ වුණාට මගේ ඇඩ්වයිස් එක නම් අඩුම තරමේ විවාහ වෙන අලුතවත් ඔයගොල්ලෝ වෙනම පදිංචියට යන්න. එතකොට තමන් ඔය දෙන්නට අලුත් පවුලක් විදිහට ඔය දෙන්නව හොඳින් තේරුම් අරගෙන ඕගොල්ලන්ගේ විදිහට ඕගොල්ලන්ගේ ඒ ජීවිතය හැඩගස්වාගෙන ඒකට හොඳ අත්විවරමක් දාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් පස්සට යනකොට සමහර විට බබාලා හම්බෙලා ඒගොල්ලන්ව බලා ගන්න විදිහක් නැති වුනහම ඔය වගේ හේතු නිසා ඕගොල්ලන් නැවත දෙමව්පියන් ගාවට යන්න තීරණය කරන්න පුළුවන්. ඒත් මුලදී නම් විශේෂයෙන්ම අනිවාර්යම ඕගොල්ලන් වෙනම පදිංචියට යනවා නම් තමයි ඒක ගොඩක්ම හොඳ. ඔයා තාමත් විවාහ වෙලා නැත්නම් ඉදිරියේදී විවාහ වෙන බලාපොරොත්තු ඉන්න කෙනෙක් නම් මේක අනිවාර්යයෙන්ම හිතලා මේ විදිහට සැලසුම් කරගන්න. ඉතින් මෙතනදී වැදගත් වෙන්නේ සාමෘෂාගේ පවුලයා විතරක් නෙමෙයි ඕගොල්ලන්ගේ පවුලයාත් එක්ක උනා ඉන්න නැතුව දෙන්න වෙනම පදිංචියට යනවා නම් තමයි වඩාත්ම හොඳ වෙන්නේ. ඉතින් ඒ වගේම මේ ප්‍රශ්න ඉදිරිපත් කරන සමහර අය මේ දෙමව්පියන් සමග ජීවත් වෙනවා විතරක් නෙමෙයි සමහර විට මේ දෙමව්පියන්ගෙන් යැපෙනවා. ඒ කියන්නේ සමහර විට ගෙදරට බඩු ගේන්නේ ඒ දෙමව්පියන් ගෙදර වැඩ වැඩි හරියක් කරන්නේ ඒ දෙමව්පියන්. ඉතින් එහෙම අවස්ථාවක ඒගොල්ලන්ගේ වහලයට ඉඳගෙන ඒගොල්ලන්ගෙන් ඒ විදිහට ප්‍රයෝජන ගන්නවා නම් ඉතින් එතනදී ඒගොල්ලන්ගේ වැරදි කියන එක ඒගොල්ලන්ගෙන් තවදුරටත් දේවල් බලාපොරොත්තු වෙන එක හරි නෑ කියලා තමයි මම හිතන්නේ. ඉතින් ඒක නිසා එහෙම තත්වක ඉඳගෙන මේ වගේ ප්‍රශ්න විසඳ ගන්න අමාරුයි. හොඳම දේ තමයි ඕගොල්ලන් වෙනම පදිංචියට යන එක. ඕගොල්ලන් පුළුවන් තරම් ස්වාධීන වෙන එක. ඒ වගේම මම විශ්වාස කරනවා ඇත්තටම දෙමව්පියන් වුණත්
බලාපොරොත්තු වෙන හොඳ නෑ මේ දරුවා විවාහ වුණාට පස්සේ ඒගොල්ලන් එකම ඉඳී කියන එක. මං ගැන කියනවා නම් මං පවුල එකම ළමයා වුණත් මම විවාහ වෙන්න කලින් මගේ දෙමව්පියන්ට කිව්වා අපේ බලාපොරොත්තු නම් අපි දෙන්න වෙනම ඉන්න යනවා කියන එක. ඒකට දෙපැත්තම දෙමව්පියන්ගේ සහයෝගය ලැබුණා. ඉතින් ඒක නිසා අපිට අපේ විවාහ ජීවිතයට නැවුම් හොඳ ආරම්භයක් ලබා ගන්න ඒකෙන් පුළුවන් වුණා අනිවාර්යයෙන්ම. ඉතින් ඒක නිසා මම ඔයගලන්ට කියන්නේ මේක ගැන අනිවාර්යයෙන්ම හිතලා බලන්න. කරන්න මේක කරන්න බෑ මේ මේ ප්‍රශ්න තියෙනවා කියලා හිතන්නේ නැතුව ඔය දෙන්න එකතු වෙලා ක්‍රමයක් කල්පනා කරන්න කොහොමද ඕගොල්ලන්ට වෙනම ඕගොල්ලන්ගේ ජීවිතය පටන් ගන්න පුළුවන් කියලා. කාරණා අංක 2 ස්තුතිවන්ත වෙන්න. Be grateful. ඉතින් gratitude කියන්නේ ඇත්තටම අපිට ඕනම ප්‍රශ්නයක් දිහා වෙනස් විදිහකට බලලා ඒ ප්‍රශ්නේ විසඳ ගන්න. ඒ දිහා ධනාත්මකව බලන්න අපිට ගොඩක් ප්‍රයෝජනවත් වෙන හැකියාවක්. ඉතින් ඔයාලට මෙතනදීත් අනිවාර්යයෙන්ම මෙන්න මේ thinking එක මේ ප්‍රශ්නට ගේන්න පුළුවන්. ඔයා ඔයාගේ ස්වාමි පුරුෂයාට ආදරේ නම් ඔයා හිතනවා නම් ඔයාගේ ස්වාමි පුරුෂයා හොඳ පුද්ගලයෙක් කියලා ඔයා අනිවාර්යයෙන්ම එයාව හදපු වදපු දෙමව්පියන්ට ස්තුතිවන්ත වෙන්න ඕනේ නේද? විශේෂයෙන්ම ඔයත් අම්මා කෙනෙක් නම් ඔයා දන්නවා දෙමව්පියන් කොච්චරනම් වද වෙනවද කොච්චරනම් දුක් කරදර විඳිනවද මේ දරුවෙක් උස්මහත් කරන්න කියලා. ඉතින් ඒ විදිහට ඒ දෙමව්පියන් හදපු දරුවෙක් තමයි ඔයා මේ අද විවාහ වෙලා ඉන්නේ. ඒගොල්ලන් ඒ විදිහට මහන්සි වෙලා එයාව හොඳ කෙනෙක් විදිහට උස්මහත් කරපු නිසා තමයි ඔයාට හොඳ ස්වාමි පුරුෂයෙක් ලැබිලා ඉන්නේ. එතනින් එහාට දැක් ඒගොල්ලන්ගෙන් බලාපොරොත්තු වෙන්න එපා. ඒගොල්ලන් අද මොන මොන දේවල් කිව්වත් කෙරුවත් ඒගොල්ලන් අතීතයේ කරපු දේවල් ඇති කියන එක හිතන්න. ඒ පිළිබඳ සතුටු වෙන්න, ඒ පිළිබඳ ස්තුතිවන්ත වෙන්න. කාරණාංක 3. නැන්දම්මත් ඔයාගේ අම්මා ලෙසම හිතන්න. ඉතින් මෙතනදී මම කියන්න හදන්නේ මේ නැන්දම්මත් ඔයාගේ අම්මා වගේම කියලා හිතලා යාට ආදරය ගෞරවය කරන්න කියන එක නෙවෙයි. ඒක එහෙම වෙන්න ඕනේ තමයි. උනාට ඒක කියන තරම් ලේසි නෑ කියලා මම දන්නවා. එවනාට මේ පොයින්ට් එකේ මට ඔයාලට මතක් කරලා දෙන්න ඕනේ ඔයාගේ අම්මයි ඔයාගේ අතර තියෙන රිලේෂන්ෂිප් එක ගැන හිතන්නකෝ. ඉතින් සමහර වෙලට ඔයයි ඔයාගේ අම්මයි අතරත් ගැටුම් ඇති වෙන වෙලාවල් ඇති. මොකද අපේම අම්මා එක්ක වුණත් අපි හැම විටම 100%ක් එකඟ වෙන්නේ නැහැ. ඉතින් මායේ මගේ අම්මයි ගත්තොත් අපි දෙන්නා අතර ඇත්තටම ගොඩක් වෙනස්කම් තියෙනවා. ඒ වගේම සමහර වෙලාවට පොඩි පොඩි ඩිස්ඇග්‍රීමන්ට්ස් වාද විවාද ඇති වෙනවා. ඉතින් එහෙම වුණාට අපි දෙන්නම දන්නවා අපි දෙන්නට දෙන්න ආදරේ කියලා. ඉතින් ඒ වගේ කිසිම දෙයක් හිතේ තියාගෙන දිගටම ඒවා අරගෙන යන්න අපි පෙළඹෙන්නේ නැහැ. ඉතින් අපේම දෙමව්පියන් එක්ක වගේම ඒ දෙමව්පියන් එක්කත් මේ වගේ වාද විවාද ඩිස්ඇග්‍රීමන්ට්ස් ඇති වෙන්න හේතුව ඉතින් ඇත්තටම අර ජෙනරේෂන් ගැප් කියලා කියන එක මේ වයස් පරතරය සහ අපේ සිතුම් පැතුම් වල වෙනස්කම් සහ අපේ පෞෂත්වයේ වෙනස්කම් ඔය වගේ හේතු නිසා මේ දේවල් ඇතිවීම බොහොම ස්වාභාවිකයි. ඒක බොහොම සාමාන්‍ය දෙයක්. ඉතින් ඒ විදිහට ඒක ගැන හිතලා මේක පර්සනල් ගන්න නැතුව මේක පුද්ගලික ගැටලුවක් කරගන්න නැතුව හිතන්න පුළුවන් නම් මේ ප්‍රශ්න ගොඩක් විසඳ ගන්න ඔයගලන්ට පුළුවන් වෙයි. මගේ නැන්දම්ම මට කැමති නෑ. මගේ නැන්දම්ම මගේ වැරදිමයි දකින්නේ. ඔහොම හිතන්නේ නැතුව ඉතින් මේවා සාමාන්‍ය දේවල් මේවා කොයි ගෙදරත් බාල වැඩිහිටි අය අතර ඇති වෙන්න පුළුවන් ප්‍රශ්නනේ කියලා හිතනවා නම් ඒවා ඉක්මනටම අමතක කරලා දාන්න ඔයාට පුළුවන් වේවි. කාරණාංක 4. නැන්දම්ම ඔයාගේ පාසල් ගුරුවරයෙක් කියලා හිතන්න. ඉතින් මං අර කලින් පොයින්ට් එකේ කිව්වා වගේ සමහර විට අපි අපේ මම්මා සහ අපේම පවුලයත් එක්ක වුණත් ගැටලුවක් ඇති වුණාම සමහර විට වාද විවාද මගින් ප්‍රතිචාර දක්වන්න පෙළඹෙනවානේ. ඒ වුණාට හිතලා බලන්න ඉස්කෝලේ කොහොමද කියලා. ඉස්කෝලේදී අපි කැමති නැති ටීචර් කෙනෙක් වුණත් ඒ ටීචර්ට මුකුත් කියන්න ඒ ගැන මුකුත් කරන්න අපිට හැකියාවක් නැහැ. ඉතින් බොහෝ විට මේ ටීචර්ස්ලා කියන කරන දේවල් අපි අකමැත්තෙන් හරි අපිට ඉවසන් ඉන්න සිද්ධ වෙනවා. ඉතින් මම මේ පොයින්ට් එකෙන් කියන්න හදන්නේ ඔයත් හිතන්නේ ඔයාගේ නැන්දම්මත් ඉස්කෝලේ ටීචර් කෙනෙක් කියලා. ඉතින් ඒ විදිහට හිතලා එයා කියන කරන දේවල් වලට ප්‍රතිචාර දක්වන්න යන්නේ නැතුව ඉවසන් ඉන්න පුළුවන් නම් ගොඩාක් ප්‍රශ්න එතනින්ම විසඳේ. කාරණාංක 5. ගෙදර ගිනි පිටතට දෙන්න එපා. ඉතින් මේ කියමන ඔයා කලිනුත් අහලා ඇති. ඒක ඇත්තටම ගොඩක්ම වැදගත් දෙයක්. ඔයාගේ ප්‍රශ්න වලට විසඳුමක් දෙන්න පුළුවන් කෙනෙක්ට ඇරෙන්න අනිත් අයත් එක්ක මේවා බෙදා හදා ගන්න යන්න එපා. ඉතින් ඒ කියන්නේ උදාහරණයක් වශයෙන් ඔයගොල්ලන් ඔයගොල්ලන්ගේ ප්‍රශ්නයක් මට ඇවිල්ලා කියනවා නම් ඒ කියන්නේ මගෙන් පිළිතුරක් බලාපොරොත්තු වෙයි. ඒ වගේම මම ඔයගොල්ලන්ව පෞද්ගලික වන්දනාවක් නැහැනේ. ඉතින් ඒ වගේ අවස්ථාවක ඒක කමක් නැහැ. එහෙම නැතුව ඔයාගේ යාළුවන් එක්ක ඔයාගේ පවුලේ අනිත් අයත් එක්ක ඔයාගේම අම්මත් එක්ක වුණත් මේ ඔයගොල්ලන්ගේ නිවසේ ඔයාගේ ස්වාමි සහ ඒ නිවසේ ඇතිවන ඒ ප්‍රශ්න ගැන ඕනාට වඩා තොරතුරු බෙදා හදා ගන්න යන්න එපා. ඉතින් එහෙම කියන්න හේතුව තමයි අපි මේ ප්‍රශ්නයක් ගැන නිතර නිතර හිතනකොට ඒක ගැනම නිතර නිතර කතා කර කර ඉන්නකොට අපි ආයේ ඒ ගැටලුව ඇතුළෙම ජීවත් වෙනවා. ආයේ අපිට ඒකට දුක හිතෙනවා. ආයේ අපිට ඒකට තරහ යනවා. ඉතින් එතනදී මේක ඇත්තටම අපේ මානසික ආතතියට අපේ මානසික සෞඛ්‍යයටත් මේක ගොඩක්ම බලපානවා.
ඉතින් ඒ වගේම බොහෝ විට බොහෝ දෙනා අපේ ප්‍රශ්න ගැටළු ගැන අහන්නේ ඒ වගේ ගැන කතා කරන්න කැමති වෙන්නේ අපිට තියෙන ආදරයකට සහ අපිට තියෙන කරුණාව වෙනුවෙන්ම නෙමෙයි මිනිස්සු කවුරුණත් අනිත් අයගේ ප්‍රශ්න කතා කිරීමෙන් මේ ඕපදූප ඇසීමෙන් ඒකෙන් යම්කිසි තෘප්තියක් ලැබෙනවා ඒක තමයි මනුෂ්‍ය ස්වභාවය මේකට කියන්නේ නෙගටිවිටි බයස් කියලා මම ඒක ගැන කලින් වීඩියෝ එකක් කරලා තියෙනවා ඉතින් ඒ වුණාට මේ විදිහට කිසිම ප්‍රතිඵලයක් නැතුව මේවා ගැන දිගින් දිගටම කතා කිරීමෙන් ප්‍රශ්නේ දිග්ගැස්සනවා මිසක් ඔයාලට ඒකෙන් කිසිම ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ ඒ වගේම මේ විදිහට අනිත්‍යත් එක්ක මේවා බෙදා හදා ගත්ත නිසාම ප්‍රශ්න තව අවුල් කරගත්ත අයත් ඉන්නවා සමහර විට කියනවා මම මගේ අම්මත් එක්ක මේක කියනවා නැන්දම්මට ඇහිලා ඒ වගේම නැත්තම් මම පවුලේ සහෝදරියක් එක්ක මේක ගැන කිව්වා ඒක නැන්දම්මට ආරංචි වෙලා ඉතින් ওই වගේ දේවල් එක්ක මේ ප්‍රශ්න තව තව ඇනිලා තව තව මේවා විශාල ප්‍රශ්න බවට පත් වෙනවා ඔයාලට හිතනවා නම් ඒවනට කාත් එක්ක හරි මේවා කියන්න ඕනේ කියලා ඔයාලට යම්කිසි උපදේශනයකට යොමු වෙන්න පුළුවන් එහෙමත් නැත්තම් ගොඩක්ම හෙල්ප්ෆුල් ප්‍රැක්ටිස් එකක් තමයි ජර්නලින් ඒ කියන්නේ ඔයා ඩයරි එකක් වගේ එකක් මේන්ටේන් කරලා ඔයාගේ හිතරෙන මේ අදහස් හැම දෙයක්ම වචන කරන්න හැම දෙයක්ම ලියන්න ඉතින් එතකොට ඔයාගේ ඒ පීඩනය එළියට දාගන්න එක ඔයාට ගොඩක් ප්‍රයෝජනවත් වේවි එහෙම නැතුව නිකරුනේ මේව ගැන කතා කර කර ඉන්න එපා කාරණා අංක 6 ආදර්ශමත් වෙන්න ඉතින් මම මේ පොයින්ට් එක මේ ලිස්ට් එකට ඇඩ් කරේ මොකද මං අහලා තියෙනවා ගොඩක් අය කියනවා මේ ප්‍රශ්න වලට හේතු වෙන්නේ මෙන්න මේ වගේ දේවල් මගේ නැන්දම්ම කිසිම පිළිවෙලක් නැහැ. එයා අපිරිසිදුයි. සං සමහර විට කියනවා නැන්දම්ම ගොඩක් කම්මැලි. ඔහේ දවසෙම ටීවී බල බල ඉන්නා. නැත්තම් කාත් එක්ක හරි ඔබදූප කතා කර කර ඉන්නා. ඉතින් ඒ වගේ එයාගේ යම් යම් නුරුස්සන ගති පැවතුම් මේ වගේ ප්‍රශ්න වලට සමහර විට හේතු වෙනවා. ඉතින් එතනදී මට කියන්න තියෙන්නේ හොඳම විසඳුම තමයි ඔයා පුළුවන් තරම් ආදර්ශමත් වෙන්න. එයා අපිරිවෙල නම් එයා අපිරිසිදු නම් ඔයා පිරිසිදුවට පිළිවෙලට ඉන්න. ඒ gedara ඕගලන්ට ලැබලා තියෙන පොඩි ඉඩ උනත් ඒක ලස්සනට තියාගන්න. ඒ වගේම පුළුවන් තරම් ඔයාට පුළුවන් උපරිමෙන් ඒ gedarat ලස්සන කරන්න. එයා කම්මැලි නම් කිසි වැඩක් කරන්නේ නැත්තම් ඔයා කාර්යශූර වෙන්න. ඔයා ඒ වැඩ ලස්සනට කරලා පෙන්නන්න. ඉතින් එතකොට එයාට උනත් හිතේ මේ ළමයා තනියම මහත් වෙනවා. මේ ළමයා ඇත්තටම ලස්සනට මේ වැඩ කරනවා. මමත් පොඩ්ඩක් උදව් වෙන්න ඕනේ කියලා. ඉතින් එහෙම උදව්ුනේ නැතත් ඔයා ඔයා වෙනුයි වාට කැමති විදිහට එදව කරන්න. මොකද අපිට කොයි වෙලේවත් එහෙම කෙනෙක්ව වචනෙන් කියලා හදන්න බෑ. අපිට අපිට ඕන විදිහට ඒක නම වෙනස් කරන්න බෑ. ඉතින් වචන වලින් කියන උත්සාහ කරනවට වඩා සමහර විට ආදර්ශ උතුම් වෙන්න පුළුවන්. ඔයාගේ ක්‍රියාවෙන් කළා පෙන්වන්න එක ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. ඉතින් සමහර විට එයා ඒකට අනුව වෙනස් වෙයි. සමහර විට වෙනස් වෙන එකක් නැහැ. ඉතින් එහෙම වෙනස් වෙන්නේ නැතත් ඒක ගැන ඔයා වැඩි හිතන්න යනපා. එයාට කැමති විදිහට එයාට ඉන්න දෙන්න. ඔයා කැමති විදිහට ඔයා ඉන්න. අන්තිම කාරණය තමයි ආදරය වෙනුවෙන් තරඟ කරන්න එපා. ඉතින් මම විශ්වාස කරන්නේ නම් ආදරය කියන්නේ ලබා දෙන දෙයක් මිසක් ලබා ගන්න දෙයක් නෙවෙයි. ඉතින් ඒක නිසා ස්වාමි පුරුෂයාගේ ආදරය ලබා ගන්න එයාගේ පවුලේ අයත් එක්ක තරඟ කරන්න යන්න එපා. ඒක කොයි වෙලේවත් තරඟයක් කියලා හිතන්නවත් එපා. ඉතින් සමහර අය කියනවා මගේ හස්බන්ඩ් මට වඩා එයාගේ පවුලේ අයට තමයි ආදරේ කියලා. ඉතින් ඇයි එහෙම හිතන්නේ? ඔයාගේ හස්බන්ඩ් ඔයාටයි ඔයාගේ දරුවන්ටයි දක්වන ආදරේ කොයි වෙලේවත් එයා එයාගේ දෙමව්පියන්ට එයාගේ පවුලේ අයට දක්වන ආදරයට සංසන්දනය කරන්න යන්න එපා. එයා එයාගේ දෙමව්පියන්ට සලකන හොඳ පුතෙක් නම් තමයි කවදා හරි එයා ඔයාටයි ඔයාගේ දරුවන්ටයි සලකන හොඳ ස්වාමියෙක් වෙයි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම මතක තියාගන්න ඔයා ඒවාගේ හස්බන්ඩ්ගේ ඕගොල්ලන්ගේ දෙමව්පියන්ට සලකන විදිය බලන් ඉඳලා තමයි ඕගොල්ලන්ගේ දරුවන් කවදා හරි ඕගොල්ලන්ට සලකන්න ඕන විදිය ගැන ඉගෙන ගන්න. ඉතින් ඒ වගේම ඔයා ඇත්තටම ඔයාගේ හස්බන්ඩ්ට ආදරේ නම් ඔයාට පුළුවන් වෙන්න ඕනේ එයා වෙනුවෙන් එයාගේ පවුලයටත් ආදරේ කරන්න. මේ සැබෑ ආදරේ කියන්නේ මොකද්ද කියන එක ගැන මම ටික කාලයකට කලින් වීඩියෝ එකක් කරා. බැලුවේ නැත්නම් අනිවාර්යයෙන්ම මේක බලන්න. ඒක ඔයාට ගොඩක් ප්‍රයෝජනවත් වේවි. මම ලින්ක් එක දාන්නම් ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ. ඉතින් ඒ වීඩියෝ එකේ අපි කතා කරේ මේ සැබෑ ආදරයක තියෙන ඕන ගුණාංග වල මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන මේ සතර බ්‍රහ්ම විහරණ කියන කාරණා ගැනයි. ඉතින් ඔයාත් ඔයාගේ හස්බන්ඩ්ට ඒ විදිහට ආදරය කරනවා නම් අනිවාර්යයෙන්ම එයා වෙනුවෙන් එයාගේ පවුලය ගැනත් මෛත්‍රියෙන් කරුණාවෙන් උපේක්ෂාවෙන් කටයුතු කරන්න ඔයාට පුළුවන් වේවි. අන්න ඒ විදිහට හිතන්න පුළුවන් නම් ඒ විදිහට මේ හැමදේක් දිහාම දකින්න පුළුවන් නම් මේ ප්‍රශ්න මුකුත් නැතුව ඔයගොල්ලන්ගේ ජීවිතේ සතුටින් සැහැල්ලුවෙන් ගත කරන්න ඔයගොල්ලන්ට අනිවාර්යයෙන්ම පුළුවන් වේවි. ඉතින් ඒ විදිහට ඔයාගේ ජීවිතෙත් මේ වගේ ප්‍රශ්න තියෙනවා නම් ඒවා විසඳගෙන ජීවිතේ සතුටින් ගත කරන්න මේ කරුණ ඔයාට වැදගත් වෙන්නේ නැති කියලා මම විශ්වාස කරනවා. එහෙමනම් අනිවාර්යයෙන්ම වීඩියෝ එකට ලයික් එකක් ලබා දෙන්න. ඒ වගේම මේක ප්‍රයෝජනවත් වේවි කියලා හිතන අනිත් අයත් අතරත් මේක ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඉතින් ඒ වගේම තව ප්‍රශ්න ගැටලු තියෙනවා නම් කතා කරන්න ඕනේ. ඔයගොල්ලන්ට පුළුවන් මාව සම්බන්ධ කරගන්න මගේ Facebook හෝ Instagram page සහ ඒවන ලින්ක්ස් තියෙනවා description box එකේ. එහෙමනම් අපි තවත් දවසක හමු වෙමු මේ වගේම වැදගත් වීඩියෝ එකකින්. එතකන් සතුටින් ඉන්න. Bye.